හැබැයි ඉතින් ඔයත් පුංචි වගේ කලබල නොවී පොඩ්ඩක් හොයලා බලවනම් තමයි හොඳ. මොකද බැලූ බැල්මට රුක්මන් කියන්නේ නරක මිනිස්සෙක් නෙවෙයි. කතාවේ උනත් වැදගත් පාටක් තියෙනවා. එවනට කියනවනේ උපාසක බලලු තමයි මියෝ දෙන දෙන අල්ලන්න කියලා. මම නම් තාමත් කියන්නේ හොයලා බලන්න කියලා. වයිෆ් ගෙදර තියාගෙන තව කෙනෙක් කසාද බඳින්න යෝජනා කරයි කියලා හිතන්න බෑ ওই જાතියේ මිනිස්සේ. මට හිතෙනවා පොලිසිය ගිහලා එන්ට්‍රියක් දාන්න. එන්ට්‍රිය? ඒ මොකටද? මොකටද කියන්නේ? බෙලෝය ගැන කියලා. ඒක තනිකරම රැවටීමක්. ඕක වැටෙන්නේ බහු කසාද ගොඩට. අනේ අම්මේ මේ ඔය මගුලේ බහු කසාදයක් ගහන තු ගෙදරට වෙලා ඉන්නවද කරුණා කරලා? ඇයි ගෙදරට වෙලා ඉන්න කියලා කියන්නේ? උහු කරේ එසේ මෙසේ රැවටිල්ලක් නෙමේ. හොඳ වෙලාවට අර ගෑණි කොහෙන් හරි දැනගත්තේ මූඹෝ කසාද බඳින්න යන්න කියලා. නැත්නම් ඒක මෙහෙට එන්නෙත් නැහැ මං එහෙට යන්නෙත් නැහැ. අන්තිමට උ කසාදත් බැඳලා පස්සේ තමයි ආරංචි වෙන්නේ ඌ කසාද බැඳපු එකෙක් කියලා. හරි හරි. දැන් කසාද බැඳෙන්නේ නැහැනේ. බඳින්න නැතුව පොලිසියට ගිහිල්ලා කියන්න පුළුවන්ද බහු කසාදයක් කරගත්තා කියලා එමිනියා? ඒ වුණාට මට ඌට හොත්ත පාඩමක් උගන්වන්න ඕනේ. අර ගෑණි දැක්කට පස්සේ මගෙන් නලියන්න ගත්තා. අනේ අනේ මේ නලියනවා නම් ඔයා ගෙදරට වෙලා නලිය නලිය ඉන්න. හැබැයි පොලිසියට ගිහලා නම් නලියන් ලෑස්ති වෙන්න එපා මේ. මාත් කියන්නේ පුංචි පොලිසියට ගියොත් එහෙම මෙයාටත් යන්න වෙනවා කට උත්තර දෙන්න. අනේ මේ මම නම් යන්නේ. ඔයා රොණන් ගිහලා කියන්නේ රුක්මන් නෝවා බඳින්න ලෑස්තුනා කියලා. දැන් එයි මම මොකටද කියන්නේ මාව කසාද බඳින්න ලෑස්තුනායි කියලා? මම ඔයාගේ පොලිස් කෝලම් වලට එන්නේ නැති හින්දා ඔයා පොලිසියට ගිහිල්ලා පැමිණලා දැම්මොත් එම් පොලිස් කාර්යාවල මගෙන් යවුවොත් මම කියනවා අනේ මාව නම් මොකෙක්වත් බඳින්න හිටියේ නෑ මේ අපේ අම්මව තමයි බඳින්න හිටියේ කියලා. එතකොට උඹ කියන්නේ මුට මෙච්චර වංචාවක් කරලත් නිදැල් ඉන්න දෙන්න කියලාද? එහෙම ඉතින් වංචාවක් කරා කියලා ඔප්පුුනේ නැහනේ. අනිත් එක ඒ මිනිස්සයා කියයි මේව කසාද බඳින්න හොයි නෑ කියලා. ඒ මිනිස්සයා ලෝය කෙනෙක්නේ. පොලිසිය උනා සපෝට් කරන්නේ ලෝයට. මට දුකර ගෙදර ගෑණි ගැන ඒකි මොනාට මේ වගේ කුපාඩියෙක් එකකින්වත් දන්නේ. කුපාඩියා කුපාඩියා ගන්න නැතු ඉන්නවද පොඩ්ඩක්? අන්තිමට ඒ ගෑණි ඇත්තටම අර වැඩකාරයෙක් නංගි වුණොත් එහෙම ඔය බැනපු අපව වැදලා ගන්න බෑනේ. මම මේ ගැන හොයලා බලන්න. නෑ නෑ මට හොඳට විශ්වාසයි. ඒ වැඩකාරයෙක් නංගි නෙමෙයි. මං වැඩකාරයව දැක්කනේ. ඒ කමේ නාකි මිනිහෙක්. ඌත් එක බලද්දි මේකි නංගි නෙමෙයි දුව කියලාවත් කියන්න බෑ. Anytime combo ඔබට අදම 555ක් ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න SLT Mobitel ඔලිව් සමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි. මම මේ කල්පනා කරුවේ උන් සුදුක් කළ වඳුරන් නැත්තම් ඇයි උන් එහෙම කිව්වේ කියලා. ඒකනේ අපි දන්නෙත් නෑ උන් එහෙමයි කිව්වේ කියලා. හැබැයි පොඩ්ඩ හොයලා බලන්න වෙයි. අපි දන්නේ නෑ නු මොනට ඇවිල්ලා ඉන්නවද කියලා. ඇත්ත ඇත්ත ඇත්ත. හොයලා බලන්න ඕනේ ටිකක්. එහෙම නැත්තම් වෙන්නේ නිකා නිර්පරාදේ කරදර වෙන්න වෙනවා. උන් මේ වෙන මොනවද කිව්වේ? නෑ උන් මොකුත් කිව්වේ නෑ. හැබැයි ඉතින් උන් මොකුත් නොකියෙත් නෑ. නොකියුවෙත් නෑ කිව්වේ. හරි හරි. දැන් ඒ වැඩක් නෑ. හැබැයි මම පොඩි අවවාදයක් දෙන්න. අහලා තියෙනවද කතාවක් තියෙනවා. සමහරු අහ කින්නේ නයි රෙද්දස්ස දාගෙන කනෝ කනෝ කියලා කෑ ගහන. අහලා තියෙනවද? අහලා තියෙනවා. අහලා තියෙනවා නම් හොඳම දේ තමයි ඔය එක එක නාගයෝ මේක ඇස්සේ දාගන්න නැතු ඉන්නේ. මෙහෙමයි ඉතින්. දාගත්තත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි තැන් තැන් වල යවන්න එපා. ඇතුළෙම තියාගන්න. නැත්තම් වෙන්නේ කාගේ හරි උදුළු පාරකින් නිකාම් බොරුවට නාගයාගේ ඔළුව පොඩි වෙනවා. දැන් ඔය මහත්තයා කියන දෙන්නව අපි දන්නේවත් නෑ මහත්තයා. ඔව් ඔව්. දන්නේ නැහැ කියලා නම් හොඳට තේරෙනවා. මං කිව්වේ බැරි වෙලාවත් දන්නව නම් ඇතුළෙම තියාගන්න එක තමයි හොඳ. මහත්තයා මේ නිකන් අවවාද දෙන්නේ මේ අපි උන් දෙන්නව මෙහෙ තියාගත්තා වගේනේ. නෑ නෑ මං එහෙම කතාවක් කිව්වේ නෑනේ. මං කීයටවත් එහෙම කතාවක් කියන්නේ නෑ. මං කිව්වේ තියාගත්තා නම්. මොකද්ද තියාගත්තා නම්? උන් දෙන්න ගැන ඔච්චරටම කියවන්නේ උන් දෙන්න මොකක් හරි අවුලක් කළාද? දන්නේ මේ මට උන් නිකන් හම්බුණා විතරයි. මේ උන් දැන් කොහෙද දන්නේ නැයිනේ? ඒක ගැන අදහසකුත් නැහැ.
මෙහෙම ඇති. සමහර විට මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපාය වෙන්න පුළුවන්. මනුස්සයෙක් ඉතින් යන්න තියෙන ඔය තැන් තුන විතරයි. හරි. මයි ගාන කීයද? මහත්තයා ප්ලේන්ටි බිලිවරද? ඔව් ඉවරයි. ආ පොඩක් ඉන්නකෝ. මහත්තයා මේ තකහණියක් මේ මෙහෙට ආවේ ඔය ප්ලේන්ටිය බොන්නමද? ඔව් ඇයි? නෑ නෑ මේ නිකන් ඇහුවේ. නෑ මේ කාලෙකින් සුදුවක්කේ ප්ලේන්ටියක් බොන්න බැරුණානේ. ඒකයි ආවේ. හැබැයි ඉතින් සුදුවක්කේ මං කියපුවා මතක තියාගන්න. මල්ලි අක්කට අමතකමත් එහෙම මල්ලිව මතක් කරලා දෙන්න. මොකද සුදුහක්කට මොනවාරි වුණොත් එහෙම මල්ලි ගලස්සව නැතිනේ. මට මොනවාරි වුණොත් කිව්වේ? නෑ නෑ මම බීලුවක් කළේ. ගණන් ගන්න එපා. මම ගාන කිව්. 250. මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න වට්ස්ඇප් කරන්න. අනේ තමයි සර් අපි නම් උන් දෙන්න ගැන හාන් කවිසියක්වත් දන්නේ නැහැ සර්. සර්ට කියන්නේ මේ නිකන් හරි ඡායාවක් හරි දැකලා තිබ්බනම් සර් අපි ඔකුන් දෙන්න මල්ල ගන්නවා. මේ ඇත්තටම සර් කවුද උන් දෙන්න? නෑ මේ කවුරු හරි කුඩුකාරයෝ දෙන්නේ. කුඩුකාරයෝ? එහෙම තමයි මට හිතෙන්නේ. සර් මේ ඇත්තට මේගොල්ලන්ව කොහෙටද ගෙනිච්චේ? නෑ නෑ කොහෙටවත් ගෙනිච්චේ නෑ. මම කිව්වා ගිහිල්ලා පොලිසියට බාර දෙන්න කියලා. සර් එතකොට කවුද සර් අර ආපු අනිත් සෙට් එක? ඈ මං කියන්නේ අර මුන් දෙන්න උස්සන් ගන්න ආපු සෙට් එක. මේ උන් නිගන් සර් මුන්ට වඩා කුඩුකාරයෝ වගේ නේ සර්. නෑ නෑ සේදර ඒ ඇවිල්ලා මේ අපේ ලැම්බර්ට් අඳුරන කට්ටියක් මේ. හරි හරි දැන් සේදර්ලා ගිහිල්ලා ඔය තියෙන වැඩක් කරගන්නකෝ. ඔය ගැන උච්චර හිතන්න යන්න ඕනේ නැහැ. හරි ඒ හැටි දෙයක් නෙවෙයි. ඒ හැටි දෙයක් නෙමෙයි කියන්නේ? මම දැක්කනේ අර පූල් කාමරේට දාගෙන නෙලපු නෙලිල්ල. නී සර් ඇත්තටම ඇයි සර් ඉච්චර ගැහුවේ? නෑ නෑ ඉච්චර ගැහුවේ නෑ. ඔය පාරක් දෙකක් ගැහුවා මේ කවුද කියලා හොයාගන්න ඕනේ. හොඳ පාරක් දෙකක් මම දැක්කද? සර් උන් කෑ ගැහුවේ සර් මිනි මරරෝ දුම්බෝ මට ගහන්න එපෝ මෙන්න මිනි මරනෝ ඔන්න ඔහොම නේ සර්. සර් මේ ඇත්තටම යාළව ගෙනිච්ච පොලිසියටද නැත්නම් වෙන කොට හරිද? දැයි සාගරික ඔය විදියට මගෙන් ප්‍රශ්න කරන්නේ? නෑ සර් මොකුත් නෑ නිකන් ඇහුවේ. හරි මම දැන් සේදර්ලට දැනගන්න ඕන හරිය කිව්වා. හරි එතනින් එහාට දෙයක් සේදර්ලා දැනගන්න ඕනේ නෑ. දැන් ගිහිල්ලා තියෙන වැඩක් කරගන්න. දැන් මේ සාගරිකගේ මූණ මොකද ඔය අඬලා දින්නේ? නෑ සර් නෑ අඬලා නෑ. මේ සාගරික මොනවා හරි ආපු මිනිස්සු ගැන දන්නවද? මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ මිනිස්සු එක්ක? නෑ සර් අපි දන්නේ නෑ සර්. අපි ඔය දැක්කේ තදම තමයි දැක්කේ සර්. මේ අනේ අපි නම් දන්නේ නෑ සර්. අනේ සර් අපිව නම් ඔබට අල්ලගන්න එපා හොඳේ. නෑ නෑ එහෙම අල්ලගන්න කිව්වා නෙවෙයි සේදර. මම මේ නිකමට ඇහුවේ දැනගන්න. නෑ සර් මේ දන්නවා තියා මේ දැකලවත් නෑ. ඔය දැක්කේ තදමයි දැක්කේ. හරි හරි දැන සේදර්ලා යන්නකෝ. යන් සේදරයි සර් මේ සර්ට තේ මොන හරි ඕනේ සර්? නෑ අවශ්‍ය නෑ. මේ යන්කෝ. වෙල්වට් අලුත් වෙලා ගාටත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. සනි ඩිටර්ජන්ට් පවුඩර් කිලෝ එක ₹330. දැන් ඉතින් එයාට ෆෝන් එකක් තියෙනවනේ. මොකටද නිකන් ලක්ෂ ගණන් වියදම් කරලා අලුතෙන් ෆෝන් එකක් ගන්නෙ? ඒ උනාට දේවියුන් තරුණ කොල්ලෝනේ. උන් ඔය ෆෝන් එකක් ඉතින් කිව්වම ෆෝන් අලුත් අලුත් වර්ගීව ගන්නවනේ. එහෙමනේ වෙන්නේ. හරි ඉතින් අලුත් ෆෝන් එකක් ගත්තා කියලා දැන් තියෙන ෆෝන් එකෙන් කරන වැඩේමනේ ඒකෙනුත් කරන්නේ. හරි දේවි හරි. දැන් ඔය තරුණ කොල්ලෝ කෙල්ලෝනේ ෆෝන් ගන්න ෆොටෝ ගන්න කෝල් ගන්න විතරක්ම නෙමෙයිනේ පොඩි සෝබන කැලලකුත් තියෙනවනේ. අලුත් ෆෝන් එකක් අරගෙන මේ වනවනේ යනකොට තමයි කෙල්ලෙක් වුණා බලන්නේ. එහෙමනේ. නෑ 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 කෙල්ලෝ බලන්න ඕනේ නෑ. දැන් ඔයාමනේ කිව්වේ මු කෙල්ලෝ පස්සේ යනවා වැඩි කියලා.
දැන් අර නිශීලා ගෙදර ඉන්න කෙල්ල පස්සේ යනවා කියලාත් ඔයා හොඳටම ඌට බැන්නේ. එම නෙමෙයි දේවි. උංගෙදින් තරුණ කොල්ලෝනේ. අපි එම බැන්නට උන්ටේම කෑ ගහන එකත් වැරදී අප්පා. මොකද්ද මේක පාට මූ ගැන ඇති වෙච්ච සත්ත කරුණා? මට ඇති වෙච්ච සත්ත කරුණා නැහැ. උමගේ ෆෝන් එකක් කිල්ලුවා. ඌ මගේ ගානේ මයි කොල්ලට මං කරන් දෙන්නද කවුරු කරන් දෙන්නද? මං උඩ ෆෝන් එකක් කරන් දෙනවා එච්චරයි. තාත්තේ අම්මේ යනනේ. මේ මොකද්ද දැන් උඹ ඔය අලුතෙන් ෆෝන් එකක් ගන්න යන කතාව? ඇයි ඇයි නරකද කොල්ලත් අලුතෙන් ෆෝන් එකක් ගත්තාම? එතන දැන් තියෙන එක මොකද කරන්නේ? තියෙන එක ඒක විකුණන්න පුළුවන් නේද අපිට? විකුණන්න පුළුවන්. ඒක විකුණලා තමයි අපි අලුත් එකක් ගන්න. පාරනේ විකුණලා අලුත් එකක් ගන්නවා. හරි. එහෙනම් කොල්ලා ගියා ඈ. මේ අරයට කියන්න මට පණිවිඩයක් තියෙනවද? පණිවිඩයක්? කාටද? අරයටනේ අපේ ක්ලාස් එකේ ඉන්නේ. කවුද අරයා? අම්මට ඒ කතාව වලින් වැඩක් නැහැ. ඒක තාත්තගේ පුතාගේ කතාවක්. නැද තාත්ති? කියන්නේ පණිවිඩයක් තියෙනවද? මට පණිවිඩයක් තියෙනවා. අපිට කියන්න ඕනද? අපිට කියන්න අහන්න ඕනද? අපිට කාට කියන්න ඕනද? පණිවිඩයක් නැහැ. පණිවිඩ මොකුත් නැහැ. මම ඔබට ෆෝන් එක කරන් දෙනවා. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එක ඉවරයි. මොකද්ද සබ්ජෙක්ට් එක? ඔයත් එක්කත් බෑනේ දැන් මොනවා හරි කිව්වා පස්සේ අහලා මොකද්ද මේක මොකද්ද කියලා ප්‍රශ්න කොටියක් විතර අහනවා. බලේ අම්මට පිස්සුවක්. ඔව් ඔව්. මට දැන් තේරෙලා තියෙන්නේ තාත්තගේ පුතාගේ මොකක් හරි මගඩියක් තියෙනවා කියලා. ඒකනේ මේ අලුත් ෆෝන් එකක් අරන් දෙන්න හදන්නේ. මං කිව්වේ බිගයිට පිස්සු. ඇත්තමයි තාත්තිය අම්මට නම් පිස්සු. හරි හරි මේ මම යනවා. එහෙනම් මං කියන්න බණිරෙ නෑ කියලා. මොකද්ද මේ පණිවිඩ කතාව? මම දන්නේ නෑ. මම නෙමෙයි නේක කිව්වේ. ඒක ඔයා උගෙන් අහගන්න. ඌ කියනවට මට වගේ කීමක් ගන්න බෑ. සර් මං ෂේප් එකේ නොදැනෙන අවවාදයක් දුන්නා. නොදැනෙන අවවාදයක් දුන්නා කියන්නේ? නෑ සර් දැන් උන් ගමේ උන්නේ. අපි උන් ඔරොප්පු කරගෙන හරියන්නේ නෑ. මං හැබැයි ගෑන්ට දැනෙන්න ඇරියා උන් සේරම පාවලා දුන්නා අපි උන්ට ගේමක් දුන්නා කියලා. හැබැයි ඉතින් මං හරියටම කෙලින්ම කියන්න ගියේ නෑ. ඉතින් ලැම්බර්ට් ඒ මනුස්සගෙන් අහන්න එපා මොකටද මෙහෙට එහෙම ඔත්තු බලන්න එන්නේ කියලා. ඒක අහන්න දෙයක් නෑ සර්. හිතාගන්න පුළුවන්. මොකද චූටිය බුලත්තර කන්න ගිය ඔය කඩේට උන් හිතුවේ සර් තමයි ඒ කියලා. ඒකෙන ඔය කාලෙකද ඔය සම්මාද මෙනේ වගේ ඔත්තු බලන් ආවේ. අයි සර් අර මේ පින්ක් එකෙන් ගුටි කාලා තිබ්බේ ඔත්තු බලන් ඇවිල්ලා. ගෑණි හිතන්න ඇති ගෑණි නැතුව වෙන දෙන්නේ කියවොත් හරි කියලා. ඒක තමයි අනිවාර්ය මුන්දනේ වැන්ද ඇත්තේ. මම නම් කියන්නේ ලැම්බර්ට් අපි ඔය මනුස්සයව මෙහෙට ගෙනල්ලා හරි අහන්න ඕනේ එයාගේ බලාපොරොත්තුව මොකද්ද කියලා. නෑ සර් ඒවෝ ඕනේ. අපි ඔක ෂේප් එක අතල දාමු. මොකද සුදු අක්ක කියන්නේ කට හොඳ නැති ගෑණියි. ඕකි දැන් මේ ගම වටේ මොනවාර කී කියා ගියොත් එහෙම අපි උත්තර බදින්න ආයෙ පාඩම් කරන්න ඕනේ. ඊට වඩා හොඳ ෂේප් එක වැඩි අතල දාන එක. එතකොට දැන් අර මිනිස්සු දෙන්නට මොකද කරන්නේ? උන් දෙන්නව සර් ටික දවසක් තියාගමු. කොහමද දැම්ම එලියට දාන එක එච්චර හොඳ නැහැ. පස්සේ බලමු මොකද කරන්න කියලා. හැබැයි සර් දැන් චූටියගේ සීන් එක මුළු රටේම දන්න සීන් එකක් වෙලා තියෙන්නේ. ඒ හින්දා මුන් දෙන්නට මොකද ගන්න කියලා හොඳට කල්පනා කරලා බලන්න වෙයි. සර් මේ ඒක නෙමෙයි. දැන් මේ උක්ක පුතාගේ නාගයයි සීන් එක මැඩම් දන්නේම නැහැ. දැක්කෙම නැහැ. අපි දැන් මැඩම්ට කියනවද? කියමු නේද? කියමු නැත්තම් මොකද ඔක අපි නොකෙව්වත් සේදර අනිවාර්යයෙන්ම කියනවනේ. නෑ සර් මම කිව්වේ දැන් මේ මැඩම් සමහර වෙලාවට හැසිරෙන නිකම් බබෙක් වගේනේ. ඒ ඉතින් කොහොමත් එයාගේ හැටිනේ. ගැටලුවක් කරගන්න එපා. මම ඒක බැලන්ස් කරගන්නම්. ලැම්බර්ට් අනිත් වැඩ ටික බලා ගන්නකො. මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය. නව ලක්ස්. සුභා 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 පොලොස් ටිකක් හැදුවා.
කවුද ඉන්නේ ගෙදර? අපි තුන්දෙනා තමයි. නිලවීරගෙන් තාම ආරංචියක් නැහැ නේද? ඒකනේ. පොලිසියනොත් හොයනවා. තාම කිසිම ආරංචියක් නැහැනේ. ඊයර සද්දයක් ඇහිච්ච හිඳ මං හිතුවා නිලවීරවත් ඇවිල්ලාද කියලා. සද්දයක් කිව්වේ? නෑ ඊයර කට්ටිය හයියෙන් හයියෙන් කතා කරානේ. නෑ මේ අපේ නිජී විහිළුවක් කරානේ. ඒකට අපි ඔක්කොම හිනා වුණා. හිනා වුණා? ඔව් හිනා වුණා. හිනා වුණාට කමක් නෑනේ නේද? අප්පෝ නෑ. හිනා වුණා මොනව වෙනවද? මේ අර ලෝයර් එහෙම ඊට පස්සේ ආවේ නැද්ද? මොන ලෝයර්ද? අර ඉදා මෙතන රණ්ඩුවකට පැටළුනේ. ආ නෑ නෑ ආවේ නෑ. ඒක තමයි. හරි ප්‍රශ්න ඕගොල්ලන්ට උනේ පහුගිය දවස්වල නේද? ප්‍රශ්න නම් ඉතින් හැමෝටම වෙනමනේ. ඒක ඇත්ත. මේ දේවි ඔබට එකක් කියන්නද? ඔබ මේ බඩා සමන්ගේ කොන්ත්‍රාත් බාරගෙන මෙතන ඕපු දූප හොයන්න එන්න එපා. උඹට ඒ වැඩේ බෑ කොටිම්ම කියනවනම්. කවුද ඕපු දූප හොයන්න ආවේ? ඕපු දූප හොයන්න ආවේ උඹ. මගෙන් අහන්න එන්න එපා කවුද ඕපු දූප හොයන්න ආවේ කියලා. මං දන්නවනේ බොහොඳ ගෑණියෙක් කියලා. අනික ඔය ඕපු දූප වලින් උඹට ඇති වැඩකුත් නැහැ. ඒ වුණාට ඉතින් උඹේ මිනිහා ඕපු දූපකාරයානේ. ඌට මෙහාට එන්න බැරි වුණාම උඹව වයින් කරලා එවනවා. මෙහෙ තියෙන දේවල් හොයාගෙන එන්න කියලා. අනේ එහෙමනම් එකක් නැහැ ඉතින්. එහෙම එකක් නැහැ. අනේ පලයන් බං යන්න. උඹේ මිනිහට මොකද්ද බං ඔච්චර තියෙන අමාරුව? අනුගේ මගුල් හොයන්න. ඒ මිනිහට කියපන් තමුන්ගේ මගුලක් හොයාගෙන ඉන්න කියලා. නෑ ඉතින්. එයා කියන්නේ මොකක් හරි කරදරයක් තියෙනවා නම් උදව් කරන්න පුළුවන්නේ. නෑ නෑ උඹලගේ උදව් අපට ඕනේ නෑ. දේවි කොටිම මන් දන්න උඹ කොලිටි ගෑණියෙක් කියලා. උඹේ මිනිහා හින්දා උඹේ කොලිටිය නැති කරගන්න එපා. උඹලගේ ඕපු දූප හැවිල්ල හින්දා මොකද උඹලට උනේ? අද කාණ්ඩ දුන පොලොස් එකත් අපිට ගෙනත් දෙන්න වෙච්ච එකනේ. නෑ නෑ ඕගොල්ලන්ටත් එක්ක හැදුවේ. හරි එහෙමනම් කමන්නේ. හැබැයි ඕපු දූප හොයන්න හිතාගෙන පොලොස් එකක් ගෙනාවනා මේක අරන් ගියොත් තමයි හොඳ. නෑ නෑ අනේ ඕගොල්ලන්ටත් එක්කමයි හැදුවේ. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. හරිද 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 ඉක්මන් කරපංකු බං ඔක අතක ගා ඉන්නේ. හරි හරි පොඩ්ඩක් ඉන්න කලබල කරන්න නැතුව. කලබල කරන්න නැතුව කියන්නේ යකෝ ඔය 100 200 ගණන් කරන්න ඔච්චර වෙලා ගන්නව නම් උඹට ලක්ෂයක් දෙයක් ගණන් කරන්න නැතුව උඹ මාස ගණන් කරයිනි බං. ලක්ෂ ගණන් ඉදී කොහොමත් තියෙන්නේ නැහනේ මේ ලාච්චි. පොණ්ඩිත කන්නන් තියන වැඩ බැරි උනාට. ශාන්ත ශාන්තෝ ශාන්ත මං කරපම් වැඩ හරිද? ඉවරද? ඉවරයි ඉවරයි. මම කිව්වා නේද? මම කිව්වා කොයි වෙලාවක හරි අරුන් දෙන්න අපිට කෙලවනවා කියලා. දැන් හරිනේ? දැන් තන්සෝසයි. හරි හරි කතාව නවත්තලා ඉක්මනට මේ කඩේ ඇස් කරපම් ගෙදර යන්න. මං විතරක් නෙමේ සුදුවක්කේ. ඔයාට බෝධි අයියත් කට කැඩෙනකම් මේක කිව්වා. කොහෙද ඉතින් ඔය අපි කියන දේවල් අහන්නේ නෑනේ. ඔයාට අර කොහෙදෝ ඉඳන් ආපු පිංගුත්තරය දෙන ලකුණානේ ඔක්කොටම වඩා. මේ උන් දෙන්න අපි ගැන ලොකු විස්තරයක් කියන්නේ නැතුව ඇති මං හිතන්නේ. ලොකු විස්තරයක් හරි පොඩි විස්තරයක් හරි උන් දෙන්න කොහොම හරි අපි ගැන කියලානේ. ඒ කියන්නේ උන් අපිව පාවා දීලා. මේ අරුණිකන් සැකේට වගේ මෙහෙට ඇවිල්ලා අරුන් දෙන්න ගැන විස්තර හොයන්න ගියාද දන්නේ නැණේ. පිස්සුද සුදුවක් ඒ මොන සැකියක්ද? උන් දෙන්න අහුවෙලා දෙකක් තුනක් අයින්කොට වම ආරන් නැති මුළු කතාවම ඈ. මේ එහෙනම් අරුන් දෙන්න අහුවෙලා නම් උන් මොනවා කරලා දන්නේ නැ නේද බං උන්ට? අහුවෙලා නම් නෙමේ සුදුක්කේ. අහුවෙලා. මට හොඳටම ෂුවර් අහුවෙලා. එක්ක උන් දෙන්න වල්ලා ගිහිල්ලා පොලිසියට බාර දීලා නැත්තා ඉතින් උන් දෙන්නගේ අතපය හතර ගලවලා කොහෙදර ගිහින් දාලා. දැන් ඉතින් උන් දෙන්න ගැන හිතලා වැඩක් නෑ සුදුක්කේ. ඔයා හිතන්න ඕනේ ඔයා ගැන. උන් දෙන්නට ටොපිය සෙට් වුණා කියන්නේ ඊළඟට ටොපිය සෙට් වෙන්නේ ඔයාට. නෑ මෙයාට විතරක් නෙවෙයිනේ ටොපිය සෙට් වෙන්නේ. අපිටත් එක්කනේ. නෑනේ ඔබ ටොපිය වැඩේ ඉවර නම් ඉක්මනට මේ කඩේ වහන්න පටන් ගනි. ටොපිය. අද මේ කඩේ කලින් වහලා ගියා කියලා හරියන්නේ නැහැ නේ සුදුක්කේ.
මොකො මේ හැමදාම කඩේ වාල හැංගිලා ඉන්නද? හරි හරි කට වහගෙන මේ කඩේ වහපන්. කම්පැනි එක බදා ගන්නව නෙවෙයි හරිනේ. ඉතින් මේකනේ මගේ බිස්නස් එක. ආ මේක තමයි මගේ මේන් ජොබ් එක. මොනවද ගම කනවා කියලා කියන්නේ? උඹ ඔය මහලොකට විශ්වාස කරගෙන හිටපු එක උඹව රවට්ටපු අමු හොරෙක් කියලා හොයාගත්තේ මමනේ. ඒතර ගම කාගෙන තියෙන්නේ මමද උඹද? ඉස්සර අපිට ඕන දහජරාවක් කන්න පුළුවන් නේ බං. හැබැයි දැන් එහෙම බෑ. ඒ කියන්නේ අපි මේ ජීවිතේට දැන් පුරුදු වෙලා ඉන්නේ. හිතන්නේ ආපහු අපිට බලන විදියට ඉන්න බැරි වෙයි.